ඉතින් මොකද්ද මේ ස්ටාර්ෂිප් කියලා කියන්නේ? ස්ටාර්ෂිප් කියලා කියන්නේ ප්‍රමාණෙන් ටිකක් විශාල ඒ වගේම පවර්ෆුල් රොකට් එකක්. ඉතින් මේ ස්ටාර්ෂිප් එක හදන ප්‍රධානම ආරම්භනක් තමයි අඟහරු වලට යන්නේ. ඉතින් ගොඩක් අය මේක ගැන දැනටමත් අහලා ඇති. ලෝක ධනවතුන්ගෙන් එක්කෙනෙක් තමයි ඉලොන් මාස්ක් කියලා කියන්නේ. ඉතින් එයාට කියන්නේ තියෙනවා කවදාද දවසක අඟහරු වල ජනවාසය පිහිටවන්න ඕන කියන එක. ඉතින් මේකට එයා එයාගේ මුසල් වලින් රොකට් හදන කම්පැනි එකක් හදනවා. ඉතින් ඒක තමයි SpaceX කියලා කියන්නේ. ඉතින් SpaceX ලට පුළුවන් ගලා තිනවා මේ වෙනකොට රොකට් ඉතිහාසයේ දෙවන්ත සංදිස්ථාන සලකනු කරන්න. ඉතින් ඒ තමයි reusable rocket කියන්නේ. ඉතින් අද මම කතා කරන්නේ SpaceX ලගේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රොජෙක්ට් එක ගැන. ඒ තමයි Starship ප්‍රොජෙක්ට් එක. ස්ටාර්ෂිප් ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ අඟහරු වලට යන්න හදන ලොකු රොකට් එකක්. මේක බිල් ෆැල්කන් රොකට් කියලාත් හඳුන්වනවා. ඉතින් මේකේ එක ප්‍රධාන අරමුණක් තමයි ලොකු ස්කන්ධයක්, එහෙම නැත්නම් වැඩි ස්කන්ධයක් අඩු මුදලකින් අභ්‍යවකාශයට ගෙනියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කවුරුත් දන්නවා ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට අවුරුද්දකට කිහිප සැරයක්ම ඒකට අවශ්‍ය බඩු බාහිරාදිය ගිහින් දෙන්න වෙනවා. ඉතින් මේකට සාමාන්‍යයෙන් යොදාගන්නේ space shuttles. ඉතින් මේකට ගොඩක් ලොකු වියදමක් දරන්නත් වෙනවා. දළ වශයෙන් ගත්තොත් space shuttle එකකට කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් පෘථිවි කක්ෂයෙන් එළියට ගෙනියන්න ඩොලර් 54000ක් වැය වෙනවලු. ඉතින් මේක ඉතාමත් විශාල මුදලක්. ඉතින් මේ වෙනකොට SpaceX ලට පුළුවන් වෙලා තිනවා එයාලගේ Falcon 9 rocket එක යූස් කරලා ඒ ගාන ඩොලර් 2700 දක්වා අඩු කරන්න. ඉතින් මේ නිසාම NASA ආයතනය SpaceX ලගේ මේ Falcon 9 rocket එක ඒගොල්ලන්ගේ අභ්‍යවකාශ ගමන් වලට යොදා ගන්නවා. ඉතින් මේ සියල්ලම පරද්දවලා ඩොලර් 30කටත් අඩු මුදලකට Starship එකට පුළුවන් වෙනවා කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් පෘථිවි කක්ෂයෙන් එළියට ගෙනියන්න. ඉතින් ඇත්තම ගත්තොත් මේක පිට රටකින් මොනවා හරි ලංකාවට ගෙන්වනවා නම් වදින shipping charge එකට වඩා අඩු ගාණක් තමයි ඩොලර් 30ක් කියන්නේ. ඉතින් ඔබලාට තේරුම් ගන්න පුළුවන් ඇති මේ ස්ටාර්ෂිප් රොකට් එක කොච්චර ඵලදායිද කියලා. ඉතින් මේ බිග් ෆැල්කන් රොකට් කියන සම්පූර්ණ යානාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ස්ටාර්ෂිප් කියලා කියන්නේ. ඒ කියන්නේ උඩ තියෙන කොටස. යට තියෙන්නේ සුපර් හෙවි බූස්ට් එක. ඉතින් මේ උඩ තියෙන ස්ටාර්ෂිප් එක තමයි කවදාරි අඟහරු වලට යන්නේ. ඉතින් මේ ස්ටාර්ෂිප් වර්ග තුනක් තියෙනවා. භාණ්ඩ ප්‍රවාහණයට, මිනිසුන් ප්‍රවාහණයට සහ ඉන්ධන ප්‍රවාහණයට වෙන වෙනම ස්ටාර්ෂිප් වර්ග තියෙනවා. ඉතින් ස්ටාර්ෂිප් එක පිටින් බලපු කෙනෙක්ට පේන්නේ මේක ඉතාමත් සරල ඒ වගේම අමුතු රොකට් එකක් විදියට. හැබැයි ඇත්ත කතාව ගත්තොත් මේක ඉතාමත් සංකීර්ණ රොකට් එකක්. ඉතින් ඒ වගේම මේක හදන්නේ පාවිච්චි කරලා තියෙන ස්ටේන්ලස් ස්ටීල්. රොකට් එකක් හදනකොට ඒකට ස්ටේන්ලස් ස්ටීල් භාවිතා කරන්නේ ගොඩක්ම කලාතුරකින්. ඉතින් භාවිතයේ පහසුව, ඒ වගේම වියදමේ අඩු බව සහ ඒ ලෝහයේ තියෙන ගුණාත්මක බව නිසා මේ ලෝහය ස්ටාර්ෂිප් එක හදන්න භාවිතා කරලා තියෙනවා. ඉතින් පිටතින් බලපු කෙනෙක්ට නම් මේකේ දකින්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි මේකේ තියෙන ෆ්ලැප්ස් හතර. එහෙම නැත්නම් තටු හතර. ඉතින් සාමාන්‍ය රොකට් එක මේ වගේ චලනය කරන්න පුළුවන් තටු බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය රොකට් එකක මේ වගේ වැඩකට යොදාගන්නේ හයිඩ්‍රොලික් සිස්ටම් එකක්. හැබැයි මේ ස්ටාර්ෂිප් එකේ ඒකට යොදාගන්නේ ඉලෙක්ට්‍රික් මෝටර්ස්. ඉතින් SpaceX ලගේම සහෝදර සමාගමක් කරන ටෙස්ලා ආයතනයෙන් නිපදවන ටෙස්ලා මෝටර්ස් තමයි මේ වැඩේට මේගොල්ලෝ යොදාගන්නේ. ඉතින් මේකටම අවශ්‍ය වෙන ටෙස්ලා බැටරි පැක් එකකුත් මේ ස්ටාර්ෂිප් එක ඇතුලේ තියෙනවා. ඉතින් මේ නිසාම ගොඩක් සියුම්ව ඒ වගේම කාර්යක්ෂමව දිශාව වෙනස් කර ගැනීමේ කටයුතු කරගන්න මේ ස්ටාර්ෂිප් එකේ හැකියාව තියෙනවා. ඉතින් මේ ස්ටාර්ෂිප් කියන කොටසෙත් එන්ජින් 6ක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අපි එන්ජින් ගැන කතා කරන්න කලින් මේකේ දෙවෙනි කොටස, එහෙම නැත්නම් සුපර් හෙවි බූස්ට් එක ගැන කතා කරලා ඉමු. ඉතින් මේ සුපර් හෙවි බූස්ට් එකේ ප්‍රධානම කාර්යය තමයි ස්ටාර්ෂිප් එක පෘථිවි කක්ෂයෙන් එළියට ගෙනියන එක. ඉතින් SpaceX එකේ ඉන්ජිනියර්ස්ලාට අමුතුවෙන්ම මේක ඩිසයින් කරන්න උනේ නැහැ. මොකද දැනටමත් ඒගොල්ලෝ හදලා තියෙන Falcon 9 rocket එකේම ප්‍රමාණයෙන් විශාල සයිස් එකේ බූස්ට් එකක් තමයි මේ සුපර් හෙවි බූස්ට් එක කියලා කියන්නේ. ඉතින් ප්‍රමාණයෙන් විශාල වෙනත් වගේම ඔබලන්ට ID එකක් ගන්න පුළුවන් මේක ගොඩක්ම පවර්ෆුල් රොකට් එකක් කියලා. සාමාන්‍යයෙන් Falcon 9 rocket එක පාවිච්චි කරන්නේ Merlin වර්ගයේ එන්ජින් 9ක්. ඉතින් මේ සුපර් හෙවි බූස්ට් එකේ විතරක්
වැඩිදියුණු කරපු රැප්ට එන්ජින් 37ක් බලාගන්න පුළුවන්. ඉතින් මේ එන්ජින් 37ෙන් බලය යොදවලා කරන්නේ ගොඩක් ලොකු පේලෝඩ් එකක් ගෙනියන ස්ටාර්ෂිප් එක පෘථිවි කක්ෂෙන් එළියට ගිනි දාන එක විතරයි. ඉතින් මේ ස්ටාර්ෂිප් එකේ ගමන කොහොමද උනේ? ඒ වගේම දැනට කරලා තියෙන ලෝන්චස් වලදී මොකද උනේ කියන එක අපි තවත් වීඩියෝ එකකදී කතා කරමු. ඉතින් ස්ටාර්ෂිප් එකේ භාවිතා කරන්නේ සාමාන්‍ය රොකට් වල භාවිතා කරන රොකට් ප්‍රොපලන් කියන ඉන්ධන වර්ගය නෙවෙයි. ඉතින් මේකට යූස් කරන්නේ මෙතලොක්ස් කියන අලුත්ම සංයෝගයක්. ඉතින් මෙතලොක්ස් කියන්නේ මෙතේන් සහ ලික්විඩ් ඔක්සිජන් වල එකතුවක්. ඉතින් මේක යූස් කරන ප්‍රධාන හේතුව තමයි අඟහරු වලදීත් මේ සංයෝගය ඉතා පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් වෙන එක. ඉතින් දැන් අලුතෙන් වෙන රොකට් වගේම ස්ටාර්ෂිප් එකත් වැඩ කරන්නේ ස්වයංක්‍රීයව. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන ෆ්ලයිට් කම්පියුටර් එකෙන් තමයි මේ යානය තනිකරම පාලනය කරන්නේ. ඉතින් SpaceX එකේ වගේ සාමාන්‍ය ලෝන්චස් බලලා තිනවනම් ඔයාලා දන්නවා ඇති අන්තිම මිනිත්තුවේදී මුළු රොකට් එකේම පාලනය රොකට් එක විසින් බාර ගන්නවා. Flight computers and startup. ඉතින් මේ අන්තිම මිනිත්තුවේදී මේ රොකට් එකට තේරුණොත් ඒ රොකට් එකේ ලෝන්ච් එක කරගන්න බැහැ කියලා. ඒ කියන්නේ මොකක් හරි රොකට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් අවට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ රොකට් එකට තනියම හිතලා පුළුවන් මේ මුළු මිෂන් එකම අබෝඩ් කරලා දාන්න. ඉතින් ඒ වගේම තමයි මේක හදිස්සියේවත් ලෝන්ච් කරාට පස්සේ මේකේ ගමන් පථය වෙනස් වෙලා හදිස්සියේවත් මිනිසුන් ඉන්න පැත්තකට වගේ ගිහිල්ලා ලොකු විනාශයක් වෙන්න ගියොත් මේ රොකට් වලට පුළුවන් self destroy වෙන්න. ඉතින් ඒකට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය පවා මේ රොකට් ඇතුලේ අන්තර්ගතයි. ඉතින් SpaceX ලගේ ඉතිහාසය ගත්තොත් මේ වගේ සිද්ධි ඕනතරම් බලා ගන්න පුළුවන් අපිට. SpaceX ලා කියන්නේ ගොඩක් ලොකු ෆෑන් බේස් එකක් තියෙන කම්පැනි එකක්. මොකද මෙයාලා ගන්න හැම අප්ඩේට් එකක්ම මෙයාලා හැම වෙලේම මිනිසුත් එක්ක බෙදා ගන්නවා. සාමාන්‍ය Boeing, Lockheed Martin, Blue Origin වගේ රොකට් හදන කම්පැනිස් මේ වගේ දෙයක් කරන්නේ නැහැ. මොකද එයාලා හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරනවා. ඉතින් තාරකා විද්‍යාවටයි රොකට් තාක්ෂණයටයි වගේම අලුත් තාක්ෂණයටත් උනන්දු බොහෝ පිරිසක් SpaceX කමියුනිටි එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ගැන ගොඩක් හොයලා බලන්න. ඔගොල්ලෝ මේ ගැන හොයනවා නම් ඔයාලට ගොඩක් ඉන්ට්‍රෙස්ටිං දේවල් හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් Starship එක ගැන තවත් තොරතුරු ටිකක් අපි ඊළඟ සතියේත් මේ වගේම දානවා. ඉතින් ඒකත් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ තාරකා විද්‍යාව සම්බන්ධ රොකට් තාක්ෂණය පිළිබඳ මේ වගේ අමුතු අමුතු දේවල් ගැන අපි ඉස්සරහටත් videos ආරම්භ කරනවා.